ഐബോവാൻ മമ അകംപൊടി പ്രസംഗ സുരഞ്ജീവ അനുജിത സിൽവ മിവര ലങ്കാരാജ്യേ പവത്തിന ജനപതിവരണയ അറമുണു കരകന മെത്തെക്കലകട്ട ഹത്തഹായ വസരത്തിസ്സേ പ്രജാതന്ത്രവാദേനുത് പണസ് ഹത് അവരുദ്ധക് തിസ്സേ ലങ്കാരാജ്യ സമാജവാദേനുത് വെട്ടകാപു രടക് ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ලංකා රාජ්‍ය ගොඩනගන්න වෙරදරන හැම මොහොතකම සමාජවාදීන් විසින් ලංකා රාජ්‍ය අරාජක පරාධීනත්වයට පත් කිරීමට වෙරදරූ බව අපි හැමෝම දන්නා කාරණාවක්. විවෘත ගෝලීය ආර්ථිකරණය ලංකාවට හඳුන්වලා දීලා වසර අවුරුදු 50කට ආසන්න කාල සීමාවක් වනකමුත් විවෘත ගෝලීය ආර්ථිකරණයෙන් ලංකා රාජ්‍ය ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්න බැරි වෙච්ච යුගයක් අපි පසක් කරන වෙලා තියෙනවා. එතකොට ලෝකයේ දෙස බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් ධනවාදී කඳවුර දෙස බැලුවොත් අපිට බොහොම පැහැදිලිවම පේනවා මේ ධනවාදී කඳවුරේ කිසිම තැනක ලෝකයේ දිනූ තැනක් නැහැ. උදාහරණයක් ලෙසවත් ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදය දායාද කරපු එංගලන්තේ අද වෙද්දී ණයබර කියන දේ රටට උහුල ගන්න බැරි ණයබරකට ගොදුරු වෙලා තියෙනවා. අපි ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණාවක්. එතකොට ලෝකෙ ප්‍රබලයි කියලා ආර්ථික වශයෙන් ශක්තිමත් කියලා කියන ඇමරිකාව කියන රට බොහොම පැහැදිලිව අපි දන්නවා ට්‍රිලියන 300කට ආසන්න ණය ප්‍රමාණයක් තියෙනවා කියන ලෝක බැංකුව පවා හෙළිදරව් කිරීම කරලා තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මේ විවෘත ගෝලීය ආර්ථිකරණය තුළ කිසිදු රටක් ස්ථාවරව පවත්වන්න බැරි වෙලා තියෙනවා. අනිත් පැත්තට අපි ගමු ලෝකයේ සමාජවාදී කියන රටවල් ගත්තොත් රුසියාව කියන සමාජවාදී රටක් චීනය කියන කමියුනිස්ට්වාදී රටක් කියුබාව කියලා කියන්නේ සමාජවාදී රටක් එතකොට වෙනසිලෝ කියන සමාජවාදී රටක් මේ සමාජවාදී සහ මේ කමියුනිස්ට්වාදී කියන රටවල් ලෝකෙ කිසිම රටක් දියුණු වෙලා නැහැ. කෙනෙකුට දෙන්න පුළුවන් රුසියාව ලෝකයේ ආර්ථික වශයෙන් බොහොම බලවත් චීනය ආර්ථික වශයෙන් බලවත්. ඔව් අපි ඒක පිළිගන්න. හැබැයි පිළිගන්න වෙන උන් ධනවාදයෙන් තමයි ලෝකයේ නැවත නැගිටලා තියෙන්නේ. පැහැදිලිව මතක තියන්න නැගී සිට තියෙන්නම ධනවාදය. එමනම් මේ සමාජවාදී ලෝකයේ සාමාන්‍ය විවහාරෙන් ගත්තොත් අපි දන්නවා ෆේල් වෙච්ච දේශපාලන ක්‍රමවේදයක්. මේ ෆේල් වෙච්ච දේශපාලන ක්‍රමවේදය සහ මේ දිනුවයි කියලා කියන ධනවාදය කියන දෙක ඇති වෙන්නේ කොහෙන්ද කියලා අපි බලන්න ඕනේ. මේ රටේ ගත්තොත් පැහැදිලිවම ගමක් ගත්තොත් ගම තුල සභාපතිගේ ඉඳලා ස්වාමින් වහන්සේගේ ඉඳලා ග්‍රාමසේක මහත්තයාගේ ඉඳලා ගෙදර අම්මා අප්පා පව බෙදලා ඉන්නේ. මොකටද බෙදලා ඉන්නේ? අපි එක්සත් ජාතික පක්ෂ කියලා කියනවා, අපි පොහොට්ටුව කියලා කියනවා, අපි තව පක්ෂයක් කියලා කියනවා. එතකොට මේ පක්ෂ ඔක්කොම හැදලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන්. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය නිර්මාණය කරන්නේ එංගලන්තේ මහරජතුමා විසින් ඒ කාලේ. ඇයි එංගලන්තේ රජතුමාගේ ආධිපත්‍ය බිඳෙයයි බයට, ඔවුන්ගේ පවුල විනාශ වෙයි කියන බයට ඔවුන් ධන කුවේරයන් ඔවුන්ට හිතයිසි ධන කුවේරයන්ට තමන්ගේ පරිපාලනයේ කොටස් නැත්නම් වෙළඳ පළ ආක්‍රමණය කරන්න යම් දේශපාලන ව්‍යූහයක් නිර්මාණය කරා. මෙන්න මේ දේශපාලන ව්‍යූහය තමයි ප්‍රජාතන්ත්‍රවාදීක ලෝකයට දායාද කරේ ඒ රට විසින්. එතකොට අපි දන්නවා අදරත් අපි සටන් කරනවා නම් යම් පක්ෂයක් දිනවන්න ඕනේ කියලා. ඒ යම් ඒ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය ඔස්සේ යම් පුද්ගලයෙකු දිනවන්න ඕනේ කියලා. එතෙන්දී අපි කඩේ යන්නේ තාමත් එංගලන්තර කියන කාරණා අපි අමතක නොකළ යුතුයි. දෙවෙනි කාරණාව. එතකොට ධනපතීන් විසින් එසේ සමාජය හසුරුවද්දී වෙළඳපොළ හසුරුවද්දී නිර්ධන එමෙතන් ධනහීන සහ කුලහීන මිනිස්සු ඒ රාජ්‍යත්වයට සහ ධනපතියාට විරුද්ධව ගොඩනැගෙන නිසා මෙන්න මේ ගොඩනැගීම වැළැක්වීම පිණිස එම රාජ්‍යත්වයේ විසින්ම ධනපතියෙක්ම මතක තියාගන්න ධනපතියෙක්ම මේ නිර්ධන පන්තිය ආමන්ත්‍රණය කිරීමට නිර්ධන පන්තිර නායකත්වය දීමට යොමු කරනවා. ඒක ලෝක හැම රටකම සිදු වෙලා තියෙනවා. ඔබ බලන්න විය ඉලෙනින් අධ්‍යයනය කරලා බලන්න ඔහු ධනකුවේරෙක්. අපි දන්නවා මාවෝ සේතුන් ධනකුවේරෙක්. අපි දන්නවා ෆිදෙල් කාස්ට්‍රෝ එතුමා ධනකුවේරෙක්. අපි ලංකාව ගත්තොත් විජේවීර සහෝදරයා කියන ධනකුවේරෙක්. ඔහුට ගෙවල් තුනක් තියෙනවා. පස්සර සහ නාපාන සහ උලපනේ. ඒතකොට අපි දන්නවා මේ ධනපති පැලන්තිය විසින් හැම වෙලේම තමන්ගේ සුරක්ෂිතතාවයේ උදෙසා නිර්ධන පන්තිය පාලනය කිරීම යම් සැලසුම් මත තියෙනවා. ඒතකොට ලෝකයේ අදටත් එංගලන්ත රජපවුල තියෙනවා. ලෝකෙ කිසිම රටක නැති රජපවුලක්
අදටත් රජපවුල ඔක්කසෙන් තියෙනවා එංගලන්තේ. ඒතර මේ එංගලන්ත රජපවුල ආරක්ෂා කිරීම තමයි මේ රටේ මිනිහෙක් ඔය කියන මොන්න හෝ පක්ෂකට ඡන්ද දෙනවා නම් දෙන්නේ. මතක තියාගන්න. ඒකට හොඳම උදාහරණ තමයි mantri කෙනෙක් කියන්නේ ජනතා නියෝජිතෙක් වශයෙන්. හැබැයි ජනතා නියෝජිතෙක් වශයෙන් පාර්ලිමේන්තුගත වෙන මේ අය කවමදාවත් ජනතාවගේ පූර්ණ අභිලාෂයන් ඉෂ්ට කරලා නැහැ. ඉෂ්ට කරන්නේ පක්ෂයේ පූර්ණ අභිලාෂයන්. ඒ කියන්නේ පක්ෂග්‍රහයෝ කාටද? පක්ෂයට. පක්ෂ කාගේද? පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාද. ප්‍රජාතන්ත්‍රවාද කාගේද? එංගලන්තේ. පක්ෂ කාගේද? සමාජවාදී. සමාජවාදී නියෝජනය කරන්න කොහෙන්ද? එංගලන්තේ. කොහොමද එංගලන්තේ නියෝජනය කරේ? එංගලන්තේ නියෝජනය කරන්නේ එංගලන්තේ මාක්ස් කියලා චින්තකයෙක් හදනවා. මේ මාක්ස් කියන චින්තකයා මතක තියාගන්න ඕන ලෝකෙට ඉදිරිපත් කරන භෞතිකවාදී නැත්නම් මාක්ස්වාදී. මේක කියපු වී.අයි. ලෙනින් ඔහුගේ රටේ හදනවා මොකද්ද? සමාජවාදී. ඊටත් වඩා හොඳ තියරියක්, ඊටත් වඩා හොඳ ආර්ථික ක්‍රමයක් හදනවා කියලා කමියුනිස්ට්වාදී මාවසේතු නිර්මාණය කරා. මෙන්න මෙහෙම තමයි කමියුනිස්ට්වාදී සහ සමාජවාදී නිර්මාණය කරන්නේ. එංගලන්තේ න්‍යාය ධර්මයට තමයි මේ දෙකම වැඩ කරලා තියෙන්නේ. මතක තියාගන්න ඕන. එහෙමනම් අද යම සමාජවාදය තහවුරු කරන්න මේ රටේ සටන් කරනවා නම් ඒ පැහැදිලි එංගලන්තේ න්‍යාය පත්‍රයට තමයි වැඩ කරලා තියෙන්නේ. එතකොට බලන්න ඕන අපේ රට ඔවුන් දාලා යනවා. ඔවුන් අපේ රට දාලා ගියාට ඔවුන් වෙළඳපොළ මෙහි ඉතුරු කරලා යනවා. ඒක තමයි තියෙන බරපතල ප්‍රශ්නේ. රට ආක්‍රමණය කළ රටේ තියෙන ධනස්කන්ධයේ 100%ක් රැගෙන ගිය ඔවුන් රට අතික්‍රමණය කළා. මේ රට දායාද කරලා තියලා ගියා. අපි කොයි කනක් මේ රට තුල ජීවත් වුණත් ඔවුන්ට ධනෙ ලැබෙන වැඩපිළිවෙළක්. උදාහරණයක් රී ඉන්ෂුරන්ස් එක අපි බැලුවොත්, රී බැංකින් ක්‍රමය බැලුවොත්, එහෙම නැත්නම් රටේ තියෙන හැම ශේෂක ඖෂධ ගත්තොත්, ආහාර ගත්තොත්, වෙනත් අවශ්‍යතාවයන් ගත්තොත්, උපකරණ ගත්තොත්, මේවල මව් ශාකාව, එහෙම නැත්නම් මූලික කම්පැනිය, මූලික ව්‍යාපාර තියෙන්නේ යුරෝපය තුළ, එහෙම නැත්නම් එංගලන්තය තුළ. ඒක මතක තියාගන්න ඕනේ. අපි තාමත් එංගලන්තර පක්ෂපාති මිනිස්සු. ඒ නිසා මේ මුලින්ම අපි අපේ රට නිදහස් කරගත යුතුයි. අපි හිතනවා අපේ රට නිදහස ලැබිලා කියලා. නෑ, අපේ රට නිදහස ලැබිලා නෑ තාමත්. අපි කතා කරන 76ක් වසර අවුරුදු 76ක් අපරට බිඳ වැට්ටුවයි කියලා මේ රටේ ඉන්න සිංහල නම් දරාපු දේශපාලඥයෝ. අපි ඒක ගැන කතා කරන අපි ඇයි 1815 අවුරුදු 133 ගැන කතා නොකරන්නේ? මේ රට සුද්ධ අපට බාර දෙනකොට සුද්ධ අපට බාර දෙන බිලියන පවුම් බිලියන 493ක්. ඒතකොට අද වෙද්දි නායබර ඒක පුද්ගල නායබර 111කට සීමා වෙලා ඒක පුද්ගල නායබර. එතකොට ඒ වෙද්දිත් ඊට ඉතිහාසය තුළ අප රටේ සහ මුලින් අධ්‍යාපනය උන් රැගෙන ගියා. අපේ ආර්ථිකය උන් රැගෙන ගියා. අපේ කෘෂිකර්මාන්තය උන් රැගෙන ගියා. අපේ රන් රිදි මුතු මැණික් ටොන් පිටින් රැගෙන ගියා. එදා අපේ රටේ දේශීය වශයෙන් නිර්මාණය කරපු සියලු දේ රැගෙන ගියා. උන් අපේ අධ්‍යාපනය, අපේ වෛද්‍ය විද්‍යාව, උන් අපේ තාක්ෂණය සියල්ල රැගෙන ගිහලා උන් අපට අද කියනවා අපි තුන්වෙනි ලෝක රටක් උඹලට කවදාවත් දියුණු වෙන්න බෑ කියලා. ඔව්. ඔවුන් දන්නවා ඔවුන් හදපු සැලසුම තුළ කවමදාවත් අපි තුන්වෙනි පන්තියේ ජීවත් වෙනවා මිසක තුන්වෙනි ලෝකේ ජීවත් වෙනවා මිසක අපිට පළවෙනි පන්තියේ ධනවත් රටක් බවට පරිවර්තනය කරන්න බෑ. මොකද අපේ රටේ අධ්‍යාපනය ගත්තොත් අවසාන PhD එක ගන්න පිටරටට අපරාට මොන වැඩේ කරත් පිටරට මතය පෙන්නේ නැහැ. මොන තාක්ෂණ වේදී රට තුළ නිර්මාණ වැඩ ඉපදිලා හිටියත් මොන තරම් අපි තාක්ෂණයේ ඉහළට ගියත් අපි උපකරණ ගේන්න පිටරටින්, අපි මේ රටේ කෙමිකල් ඉංජිනේස්ලා ඉන්න ඖෂධ ගේන්න පිටරටින්, මේ රටේ ඕනතරම් වෛද්‍යුරු ඉන්න ස්පෙෂල් එක කරන්න ඕන පිටරට, හරි, මේ රටේ 70 කට්ටේ ඉඳලා ඉන්ජෙක්ෂන් කට්ටේ ඉඳලා පෙන්ඩෝල් පෙත්තේ ඉඳලා කෙමිකල් එකේ ඉඳලා සියල්ල පිටරටින් ගෙන්නන මහ දියුණු රටක් වගේ අපි ලෝකෙට ඩොලර්ස් ගෙවගෙන ඉන්නවා. ඒ වගේම ඔවුන් සකස් කළ කිව්ව අධ්‍යාපනය තුළ අප රටේ ආර්ථික බිඳවැටෙන ප්‍රධාන වරද දේශපාලඥයාගේ නෙමෙයි. කාගේද වරද? අපි හොයන්න ඕන. වරද තියෙන්නේ ආර්ථික ක්‍රමවේදය තුළ. එහෙනම් අපි බලන්න ඕනේ ඒ ආර්ථික ක්‍රමවේදය ලංකා රාජ්‍යයට ගැලපෙනවද කියලා. නොගැලපෙන නිසා තමයි මේ බිඳ වැටීම තියෙන්නේ. ඒ නිසියාකාර ගලප ගන්න බැරි නිසා තමයි අපි බිඳ වැටලා තියෙන්නේ. එහෙමනම් මෙරටේ ආර්ථික කප්පාදුරු වග කියන්න ඕනේ මේ රටේ පැහැදිලිවම දේශපාලඥයා වගේම දේශපාලඥයන්ට වඩා වග කියන්න ඕනේ අධ්‍යාපන වේදී නැත්නම් වෘත්තිය වේදී. එහෙම නැත්නම් අපි අනිත් පැත්තට ගත්තොත් එහෙම එම ශේෂ්ත්‍රයේ ප්‍රවීණින් දක්ෂෙන් කියන උදවිය. එසා අපේ රටේ ආර්ථික කප්පාදු වෙලා තියෙන්නේ, බිඳ වැටලා තියෙන්නේ. මේ ආර්ථික කවදත් ගොඩ ගන්න බෑ. මතක තියාගන්න, නැවත වතාවක් මේ රට සුවම් පෝෂිත ආර්ථිකයක් කරා අරගෙන යන්නට නම් මුලින් අපි දේශපාලන වශයෙන් එංගලන්තයෙන් නිදහස් වෙන්න වෙනවා.
දෙක එංගලන්තය ආර්ථිකයෙන් අනිවාර්යෙන් අපි නිදහස් වෙන්න ඕන. ඒ ආර්ථික ක්‍රමයෙන් අපි නිදහස් වෙන්න නම් අපි කරන්න ඕන අනිවාර්යෙන්ම දේශීය චින්තනය මත මේ රට නිර්මාණය කරන්න වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් අතොර අතීතයේ තුල පැවතිච්ච දේවල් එහෙම නැත්නම් ඒ දේවල් මේ කාලේ ගලප ගන්න පුළුවන්ද? මම බොහොම අභියෝගාත්මකව කියනවා මාක්ස්ගේ කියමනට මනුව මේ රට තුල යම් දේශපාලන ක්‍රමයක් ආර්ථික සමාජ සංස්කෘතික අධ්‍යාපනික කෘෂිකාර්මික තාක්ෂණික හමුදාමය ක්‍රමවේද තිබුණ අප රටේ. එතකොට අපි ලෝක යටත් වෙලා හිටියේ නැහැ කිසිම තැනකට කිසිම රටකට. එතකොට ඒ දේවල් තුලින් අපිට නූතනයට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තරයේ තාක්ෂණයේ පමණයි. අන් සියලු දේ දේශීය වශයෙන් නිර්මාණය කරගන්න නිෂ්පාදනය කරගන්න අවශ්‍ය වපසරිය මගේ රට තුල තියෙනවා. එතකොට නිදානයක් උඩ ඉඳගෙන හිඟා කරන රටක් වෙන තේමාව එන්නේ මේ මිනිස්සුන්ට හිඟා කරන තත්ත්වයට පත් කරලා තියෙන. මිනිස්සු මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. වැද මහත්තයෝ ඔබට ජාත්‍යන්තර ගනුදෙනු කරන්නේ කොහොමද? ඔබ ජාත්‍යන්තර අඳුරනවද කියලා මං අහන්නේ ප්‍රශ්නේ. හිඟා කරනවන හිඟා ගන්න ඇඳුරුම්කම් අවශ්‍ය නැහැ. හිඟා ගන්න ඇඳුරුම්කම් අවශ්‍ය නැති රටක් මම දන්න විදිහට. ඒතොර අපි හිඟා ගන්න ජාතියක් නෙමෙයි. ලෝකයේ කිසිම රටකට දනවනමු ජාතියක්, යුද්ධකින් කිසිම කලක පරාජය කරන්න බැරි වෙච්ච රාජ්‍යයක්, ආර්ථික වංශ ශක්තිමත් රාජ්‍යයක්, සියල්ල දේශී වශයෙන් නිෂ්පාදනය කරගත් රාජ්‍යයක්. සුද්ධ ගොන් කරත් එන්නේ අපිත් ගොන් කරත් එන්නේ. සුද්ධ අසකරත් එන්නේ අපිත් අසකරත් එන්නේ. හැබැයි සුද්ධ නැව හදන්න කලින් අපි නැව හැදුවා. සුද්ධ ගුවන් යාන හදන්න කලින් අපි ගුවන් යාන හැදුවා. මතක තියාගන්න. එතකොට අපේ රටේ සෑම දෙම සුද්දෝගේ උපකරණ නොතිබිච්ච කාලේ වැව්වමුණු 34000ක් ඇදුවා. දේශීය අවශ්‍යතාවයේ බීජ ධාන්‍ය ධනධාන්‍ය භෝග නිෂ්පාදනයට අපි හෙක්ටයර් ලක්ෂ 48ක් අතීතේ වගා කරා. උපකරණ තිබුණ නැහැ අපිට. මිනිස්සු එකමුතු වැඩ කටයුතු කරා. මේ රටේ වනගහන ඒ වෙද්දිත් වනගහන 72ක් තිබුණ සුද්දන් රට බාර දෙන වෙලාවේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ රට තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් රට තුල ක්‍රියාත්මක වෙලා තිබෙනවා. එතකොට ඒ තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් තුලින් තමයි අපිට ගහට කොළට මලට ආදරය කරන ජනතාවක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ආර්ථික වශයෙන් සංවර්ධිත අධි සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තිරසාර සංවර්ධන ක්‍රමවේදයත් එක්ක. එතකොට මේ තිරසාර සංවර්ධන ක්‍රමවේදයත් එක තමයි මානවවාදී අවිහිංසාවාදී ගුණධම්මිත රාජ්‍යයක් හදන්න වෙන්නේ. මේ තිරසාර සංවර්ධනත් එක තමයි ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී, ත්‍රස්තවාදී පිළිවෙත් නැති කිසිදු ජාතියකට සතා සිව්පාවටත් විරුද්ධව හඬක්වත් නොගන්නා ජාතියක් අපිට හදන්න වෙන්නේ මෙන්න මේ තිරසාර සංවර්ධන වැඩපිළිවෙලත් එක්ක. එතකොට මේ තිරසාර සංවර්ධන වැඩපිළිවෙල කියන්නේ අද අපි භුක්ති විඳිමින් අපි නූපන් පරපුරටද මේ දේ දායාද කරන ජාතියක්. එහෙව් ජාතියක්. මතක තියාගන්න සිංහලේ වැසියෝ කියලා කියන්නේ සිංහල දේශීය වැසියෝ කියලා කියන්නේ මේ ශ්‍රී ලාංකේය පුරවැසියෝ කියන්නේ බෝධිසත්ත්ව ගුණ ඇති ජාතියක්. ඒ බෝධිසත්ත්ව ගුණ ඇති ජාතිය සෑම විටම තමන්ගේ ජීවිතේ පූජා කරේ, ජීවිතේ පරදුවර තිබ්බේ, ජීවිතේ සෑම විටම දායාද කළේ සමස්ත ලෝක සත්‍ය රැකගැනීම පිණිස. ඒ කියන්නේ බෝධිසත්ත්ව ගුණ ඇති මේ ජාතිය නැවත මේ රටේ ස්ථාපනය විය යුතුයි. ඒතර රටක් වශයෙන් පෝෂණය කරන්න ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී, ත්‍රස්තවාදී නැති තැනදී අපිට අනිවාර්යෙන්ම ලෝකයේ දියුණු ඉනිපෙත්ත කරා යන්න පුළුවන් වෙනවා. එසේ වෙන්නට අවශ්‍ය මූලික භෞතික වශයෙන් අපිට විඳින්නට ඇති සියලු දේ අපිට විඳ ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි ඡන්දේ පාවිච්චි කරද්දී මෙවර හැමෝම බුද්ධිමත් වෙන්න ඕනේ. මිනිස්සුන් ආමන්ත්‍රණය කළා කියනවා බුද්ධිමත් ජනතාවක් මං ආමන්ත්‍රණය කරන්න කියලා දේශපාලඥයෝ කිව්වට ඒ වචන දාන්නෙම ඔබව රවට්ටන්න. මං ඒ නිසා ඒ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඔබ බුද්ධිමත් නම් ඔබ අනිවාර්යෙන් ඡන්ද දෙන්න ඕනේ මගේ පක්ෂයට. හේතුව තමයි මම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වශයෙන් පෙනිසින රාජර ලකුණෙන් ඒසේ වන්නේ නැවත වතාවක් සිංහල බෞද්ධ දේශයක් එහෙම නැත්නම් අවිහිංසාවාදී මානවවාදී රාජ්‍ය හදන්න. ඒ අවිහිංසාවාදී මානවවාදී රාජ්‍ය තුල සෑම දෙනාටම සතුටින් සාමෙන් සමගින් ජීවත් වෙන්න පුළුවන් සේම අනිවාර්යයෙන්ම ආර්ථික වශයෙන් ලෝකෙ කිසිම රටකට දනවනමු ආර්ථිකයක් සහ සෑම ශේෂ්ත්‍රයක්ම ආර්ථික, සමාජ, අධ්‍යාපන, තාක්ෂණික, කෘෂිකාර්මික සහ සෞඛ්‍ය, වෛද්‍ය සහ ආරක්ෂක පද්ධතිසික නිවැරදිවම සකස් කරන්න පුළුවන් ඒ සිංහල බෞද්ධ රාජ්‍ය තුල පමණයි කියන කාරණාව මතක තියාගන්න. සතුටින් සාමයෙන් සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන රටක් අපි පහළ කරමු. හැමෝම මාත් එක්ක එකතු වෙන්න. අයිබෝන්.